ආයුබෝවන් ස්වාධීන රූපවාහිනී රාත්‍රියේ 10 ප්‍රධාන ප්‍රතිවිකාශය සමගින් මම නිමේෂ චමත් සංකල්ප මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත ඉදිරි ගමනට ඕනෑම සහයක් දෙන බවට ජගත් සංවිධානයෙන් ජනපතිට සහතිකයක් සියලු දෙනාට ආර්ථික ප්‍රතිලාභ ලැබෙන වැඩපිළිවෙලක් අරඹන බව අගමැති කියයි ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වයට බලපෑම් නොකරන බවට චීනයෙන් ප්‍රකාශයක්. ව්‍යවස්ථා ගැටලුවක් ඇත්නම් ජාත්‍යන්තරයට නොව අධිකරණයට යන ලෙස සඳහන මන්ත්‍රීවරුන්ගෙන් එජාපේට අභියෝග. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේදීත් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයක් ලබා දීමට සූදානම් බව එම සංවිධානය අවධාරණය කරනවා. මෙම අදහස් පළ කෙරුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතවරයෙක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද පෙරවරුවේ මුණගැසුණු අවස්ථාවේදී. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත හානා සිංහ මහත්මිය ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වුණා. ශ්‍රී ලංකාවේ මෙවනට පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා එහිදී නියෝජිතවරිය දැනුවත් කළා. රජයේ සියලු කටයුතු සිදු කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ජනාධිපතිතුමා මෙහිදී පැහැදිලි කළා. රටේ නීති හා සාමය ආරක්ෂා කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ කටයුතු කරමින් සිටින බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාවට ලබා දෙන සහය අගය කළා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද දහවල් මුණ ගැසුණා. එහිදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සංවිධායකවරුන් දැනුවත් කළ අතර නව ආණ්ඩුව පිහිටුවීමට හේතු වූ කරුණු ඔවුන්ට පැහැදිලි කර දුන්නා. නවරජයේ වැඩ කටයුතු වෙනුවෙන් සිය පූර්ණ සහය ලබා දීමට මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු සංවිධායකවරුන් සිය කැමැත්ත පළ කළා. මෙම අවස්ථාවට පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සහ අමාත්‍ය මහින්ද සමරසිංහ යන මහතුරු ඇතුළු ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා. ප්‍රබල අභියෝග පැවතියද සියලු දෙනාට ආර්ථික ප්‍රතිලාභ ලැබෙන වැඩපිළිවෙලක් ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් සිය රාජකාරී කටයුතු ආරම්භ කරමින්. මුදල් අමාත්‍යංශයට පැමිණි අග්‍රාමාත්‍යවරයා මහත් හරසරින් පිළිගත්තේ එම අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා හා නිලධාරීන් එක්වයි. අනතුරුව සිත් පිරිස් අධ්‍යයනය මැද්දේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස සිය කටයුතු ආරම්භ කළා. මැති අවතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රාජකාරී ආරම්භ කිරීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් හා සේවක සේවිකාවන් නැමතුවා. අපි මේ අමාත්‍යංශයට විශාල අභියෝග රාශියකට මුහුණ දෙන්න සිදු වෙනවා. අපි සියලු පාර්ශ්වයන්ට ආර්ථික ප්‍රතිලාභ ලැබෙන ආර්ථික වැඩපිළිවෙලක් අපිට අවශ්‍යයි. බදු ක්‍රමය සරල වෙන්න ඕන. එහෙම නැත්නම් බදු අරගෙන මිනිසුන්ගේ ඌරාගෙන කන්න නෙවෙයි. අර කතාව තියෙනවා බඹරු මලෙන් රොන් ගන්නවා වගේ ගන්න ඕන බදු. ආර්ථික වර්ධනයේ සියලු තුනකට අඩු මට්ටමකට පවතින බව වාර්තා වෙන. ජීවන වියදම් මෙම් සෑම අංශයකම බදු බර වැඩි වෙලා තියෙනවා. සමස්ත ව්‍යාපාර ශේෂ්ත්‍රයේම පසුබෑමකට ලක් වෙලා තියෙනවා. ජනතාවට විශාල බරක් පැටවිලා තියෙනවායි කියන අමතක කරන්න එපා. විදේශ සංචිත ඩොලර් බිලියන 8ක් 9ක් තිබෙන බව වාර්තා වුණා. ඒ විදේශ ණය ලබා ගැනීමෙන් ගොඩනගා ඇති බවද අපිට බොහොම පැහැදිලිව පේනවා. සෑම මාසෙකම දාවෙන්දා වෙනකොට මොකද්ද සූත්‍රයක් වැඩ කරනවා. සල්ලා සූත්‍ර දදා මේ හැමදාම මාසෙන් මාසෙට මේකේ උඩට යන්නයි පල්ලෙහාට යන්නයි. පල්ලෙහාට යන පාටක් නැහැ. උඩට ගියාම. ඉතින් මේ தත්ත්වේ අපි වෙනස් කරන්න ඕන. ඒක ජනතාව පීඩණයට පත් කරලා ගන්න මුදල් නොවිය යුතු. ජීවන වියදම් පිළිබඳව සැලකිලිමත් වෙලා උන්ට සහනයක් ලබා දෙන්න ඕන. මේ රටේ ඊට පස්සේ විදේශීකරණය කිරීම නතර වෙන්න වැඩපිළිවෙල අපි දියත් කරන්න. ජනතාව කියන්නේ අපේ දරුවන්ට රටක් ඉතුරු කරලා දෙන්න. අපේ සම්පත්තික අපි ආරක්ෂා කරන්න. කියන පණිවුඩය තමයි ඔවුන් අපිට දුන්නේ. ඉතින් සමස්ත රජයක් වශයෙන් රාජ්‍ය නිලධාරීන් උපරිම ලෙස කෘෂිකර්මාන්තයේ පුළුල් විප්ලවයක් ඇති කිරීමට සිය සේවාවන් කැපකළයි කියලා අපි විශ්වාස කරනවා. එදැනි ජනාධිපතිතුමා දැනටම තිසමාරාමේ වක්මඟුලට ගිහිල්ලා පැහැදිලිව පෙන්වුවා. ඔහුගේ තියෙන උනන්දුව
රට අකර්මණ්‍ය වී ඇති බවට ඇතමුන් ජාත්‍යන්තරයට ප්‍රචාරගෙන ගියද එය මුළු මනින්ම අසත්‍ය බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. නොවැම්බර් 5 වෙනිදා තමයි මේ පාර්ලිමේන්තුව ගැලවන්නේ. එතන නිවාඩු දීමු. මැතිවරණ කල් දාන උදවිය දවස් 11ක් කල් දැම්මයි කියලා ජනාධිපතිවරයා මහා ලොකු විවේචනයක් දලාපන්නා. 5 වෙනිදා ඉඳලා 16 වෙනිදා වෙනකන් විතරයි කල් තියෙන්නේ. හරියට මේක මේ වෙන ජනාධිපතිවරු කරපු නැති එකක් කියලා හිතන් ඉන්නේ. ප්‍රේමදාස මහත්තයා මාස ගාණක් කල් දැම්මා. උටාට මතක නැහැ. ඉතින් මේ தත්වය මුළු ලෝකෙටම මේ රට ඒකාධිපතිත්වයකට යනවායි කියලා පෙන්වන්න හදන. අවුල් වෙලයි කියලා කියන. කිසිම අවුලක් නැහැ. ව්‍යවස්ථා ගැටලුවක් ඇත්නම් ජාත්‍යන්තරයට නොව අධිකරණයට යන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරනවා. නව අග්‍රාමාත්‍යවරයා පත් කර ඇත්තේ ව්‍යවස්ථානුකූලව බවයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියා සිටින්නේ. මෛත්‍රීපාල සිරිසේන අධිකරු ජනාධිපතිතුමන් ගරු අග්‍රාමාත්‍යවරයා විදියට මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කරන්න තීන්දු කරා. ඒ තීන්දුව ඉතාමත් ව්‍යවස්ථාවට එකඟව ඒ වගේම සියලු නීති රීති අනපනත් අධ්‍යයනය කිරීමෙන් පසුව තමයි ඒ තීන්දුව අරගත්තේ. ඒක තමත් නිවැරදි බව සියලුම විශේෂඥයන් මේ පිළිබඳව තහවුරු කරලා තිබෙනවා. අපේ රටේ ඇති වෙච්ච ප්‍රශ්නයක් ජාත්‍යන්තරයට වැරදි මත ඉදිරිපත් කළා බේර ගන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. අධිකරණය සාධිනයි කියලා අපි හැමෝම පිළිගන්නවා. ප්‍රශ්නයක් තියෙනවා නම් අධිකරණයට යා යුතු වෙන්නේ. ජනාධිපතිතුමා ඉතාම බැනුම් මැද්දේ එතුමා ගෙනාපු ලක්ෂ 62ක ජනතාවගේ ජනවරණයට පයින් ගහලා කියලා සමහර අය කියනවා. මම කියන්නේ කැමති එතුමා ජනවරණයට පයින් ගහලා නැහැ. එතුමා කරලා තියෙන්නේ රට නිවැරදි මාර්ගයට ගෙනියන්න අවශ්‍ය කරන කටයුතු ටික. ඒ නිසා ඒ නිවැරදි මාර්ගය එතුමා මේ කටයුතු ටික අරන් යනවා. හැරුණු මාර්ගය නැවත ආපහු හැරෙන්න එතුමා සූදානම් නැහැ. රට විදිහට අපි ඉස්සරහට යන්නේ කොහොමද? අපිට තියෙන අභියෝග මොනවද? අපි ජාත්‍යන්තර ප්‍රජාවත් එක්ක වැඩ කරන්නේ කොහොමද? අපි අසල්වාසී රටවල් එක්ක වැඩ කරන්නේ කොහොමද? මේ සියල්ල පිළිබඳව නිවැරදි ශක්තිමත් වැඩපිළිලක් අපි අනාගතයේ ඉදිරිපත් කරනවා. අධිකරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් ඉතාම සාමකාමීව මේ ක්‍රියාමාර්ග තුල අපේ පාක්ෂිකයන්ව හසුර ගන්න තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ. ඒ නිසා ආදරණීය එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් ඉල්ලනවා ඔබව අසරණ කරන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. අපි මේ රටේ සියලුම දෙනාට අලුත් ආණ්ඩුවේ වැඩපිළිවෙල තුල සාධාරණත්වය ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය අභිමානවත් ප්‍රතිපත්තිය වන සුදේශික වාදය, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය, ඒ වගේම අපි හැමෝටම පොදු ශ්‍රී ලංකාවක්, මේ මූලික තේමාව නැවත වතාවක් ස්ථාපිත කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නායක ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ දෙන්නගෙන් ගොඩනැගෙන නව ආණ්ඩුව මට හිතෙනවා අපේ මේ මූලික අපේ නිර්මාතෘවරුන් ගොඩනගන ලද සංකල්පය නැවත වතාවක් ගොඩනැගීමේ ඓතිහාසික කාර්යභාරය ඉටු කරනු ලබනවා. විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සහ සාක් දූත මණ්ඩල ප්‍රධානීන් අතර හමුවක් අද පැවැත්වුණා. රටේ වත්මන් තත්ත්වය සහ සාක් රටවල් සමග පවතින සම්බන්ධතා තවදුරටත් පුළුල් කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් වී තිබෙනවා. ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව, මාලදිවයින සහ පාකිස්තාන යන රටවල් නියෝජනය කරමින් තානාපතිවරුන්, මහගම සාරිස්තුරුන් සහ විශේෂ නියෝජිතයන් මෙන්ම විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් රවිනාත ආරියසිංහ මහතාද මෙම හමුවට එක්ව සිටියා. දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර මහතා ඊයේ තවත් හෙළිදරව්වක් සිදු කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණයට රජයේ නිලධාරියෙකු සම්බන්ධ බවට තොරතුරු තමන් සතු බවයි ඔහු එමාධ්‍ය හමුවේදී කියා සිටේ. නමල් කුමාර මහතා මඩකලපුව කෙවිලියා මඩුව අභිනවාරාම විහාරස්ථානයේදී පූජ්‍ය අම්පිටියේ සුමනරත්න ස්වාමීන් වහන්සේ අද බැහැදක මධ්‍යට අදහස් පළ කළා. පීර් මාෂල් සරත් පොන්සේකා මහත්මයා ඊයේ දවසේ මම දැක්කා ප්‍රකාශයක් කරනවා. මොකද්ද මටත් නමක් කියනවා මම දැක්කා මැක්කෙක් කියලා. එතුමා මට මැක්කෙක් නෙමෙයි ගෙම්බෙක් වුණා කියන්න පුළුවන්. කලවැද්දා කියලා එතුමා මිනිස්සුන්ට ආමන්ත්‍රණය කරලා තියෙනවා. එවැනි ප්‍රකාශ කරන මේ වගේ පුද්ගලයෙක් මැක්ක නෙමෙයි දියබරියා කියයිද දන්නෙත් නැහැ. හෙට අනිද්දා වෙනකොට එතුමා වරදක් නොකරා නම් මොකටද එතන කලබල වෙන්නේ? එතුමා කියනවා ජනාධිපතිතුමා සැලසුම් කරනවලු මාව ජනාධිපති මොකද බුද්ධි මොකද්ද ඔන්නෝම තනතුරක් දීලා එතුමා අත්අඩංගුවට ගන්න සැලසුම් කරනවලු. ගරු ජනාධිපතිතුමනි මම ඔබතුමාගෙන් ඉල්ලනවා මෙන්න සරත් පොන්සේක මහත්තයා වියරු වැටිලා ඉන්න තරම ඔබතුමා දන්නවා මේක එහෙම එකක් තියනවාද කියලා. නෑනේ. මෙන්න මේ தත්ත්වය තමයි මේ රටට හෙලිදරව් කරන්නේ යාගේ වියරු. ඒ නිසා ඔබතුමාගෙන් මම ඉල්ලා සිටිනවා මෙන්න මේ தත්ත්වයේ ඉන්න මේ පුජ්‍යලයා නොඑක් උත්සාහයන් දරන්න පුළුවන් මේ වෙලාවේ. ඒ පිළිබඳව ඔබතුමාගේ ඍජු අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඝාතනය කරන කුමන්ත්‍රණේ හැම තැනම ගෑවි ගෑවි කර
කරලා තියෙන්නේ. දැන් මේ සියලු ප්‍රශ්න එළියට එනකොට කහනවා තමයි සරත් පොන්සේකාලට. ඒ නිසා පුතේ ඔයාගේ ජීවිතය ආරක්ෂා කරගන්න කියලා අපි ප්‍රධාන වශයෙන් ඔයාට අපට කියන්න වෙලා තියෙනවා. මොකද ඔබේ ජීවිතේට අනිවාර්යයෙන්ම සරත් පොන්සේකාට අනතුරක් කරනවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. හැබැයි අපි බලාපොරොත්තු වෙච්ච නායකත්වයේ අද වෙනකොට රටේ ස්ථාපිත වෙමින් තිබෙන නිසා බයක් වෙන්න නම් දෙයක් නැහැ කියලා විශ්වාස කරනවා. රනිල් වික්‍රමසිංහ මහතාට අරලියගහ මන්දිරයෙන් ඉවත් වන ලෙසට බල කරමින් බදුල්ල පස්සර නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා. ප්‍රජාතන්ත්‍රවාදීට ගරු කරමින් අරලියගහ මන්දිරයෙන් පිටත්ව යාම රනිල් වික්‍රමසිංහ මහතාගේ යුතුකම බවයි ජනතාව පෙන්වා දුන්නේ. අරාජක තත්ත්වයට පත්වෙමින් තිබූ රට නිවැරදි මාවතකට යොමු කිරීමට ජනාධිපතිතුමාගත් තීරණයට සහය දිය යුතු බව එම ජනතාව කියා සිටියා. රනිල් වික්‍රමසිංහ මහත්තයෝ නම්බුකාර විදිහට අපි මතක් කරන්නේ ඔබ කරන අරගලයක් සිරිකොතට ගිහිල්ලා කරන්න රාජ්‍ය දේපල අවභාවිතා කරමින් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට අයිතිය තියෙන අරලියගහ මන්දිරේ එතුමා එදා දීලා ගියා වගේ කරුණා කරලා ඒකෙන් ඉවත් වෙලා ඔබගේ බෞද්ධරය ඔබ පෙන්න ගන්න යන්නේ කරුණා කරලා රනිල් මහත්තයෝ අපි කියලා තමුන්නාන්සේට පිළිලැජ්ජාවක් තියනවා නම් ආත්ම ගෞරවයක් තියනවා නම් තමුන්නාන්සේලාගේ ඉන්නව දෙන්න තුන්නේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිළිබඳව අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ කෙරුණා. හිටපු අගමැතිතුමාව ආරක්ෂා කරන්නයි කියලා එන අය බස් එකේ කෑග ගහන්න වෙන දෙයක්. ඒ නායකගේ සටන් පාඨය වෙලා තුනේ කරුණා කළා අපට නව නායකත්වයක් දෙන්න. බස් පල්ලමට බහින්න අපිට නවීන්ව දෙන්න කියාගෙන. ඊළඟට දකුණේ ඉඳන්ගෙන බස් ටික කෑ ගහන් එනවා අනේ අපිට සජිත්ව දෙන්න කියලා. මේ පැත්තේ කොළඹා වටින් කෑ ගහනවා අපිට රවීව දෙන්න. දැන් අඬ ගැහුවි රනිල් වික්‍රමසිංහව රැකගන්න. නමුත් වැඩිපුර ඇවිල්ලා තියෙන රනිල් වික්‍රමසිංහව එළවන්න. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයෝ ජ්‍යෙෂ්ඨ නායකයෝ කීප දෙනෙක් අපි හෙට අනිද්ද වෙනකොට තමුන්නාසලට රටට දැක් ගන්න පුළුවන්කමක් ඇති වෙනවා. මේක තමයි ඇත්ත තත්ත්වය. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වේ කොළඹට එන්න අරලියගහ මන්දිරය ආරක්ෂා කරන්න අගමැතිකම ආරක්ෂා කරන්න ජනතාව ආවා අරලියගහ මන්දිරය ගාවට. ඇවිල්ලා මොකද කියන්නේ? අපිට ඕන ආණ්ඩුවක් සජිත් ඉන්න ආණ්ඩුවක්. ඒකෝ මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මිනිස්සුන්ට එන්න කියලා මිනිස්සු ආවම ඔන්න ඉල්ලන දේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා දැනගත්තා කිරියප්පට බල්ල බැලපි මේ වෙන වැඩේ හරියන්නේ නැහැ. කරුණා කළා ඉතා ඉක්මනින් රැස්වීමේ වැඩ කටයුතු අවසන් කරලා පුළුවන් තරම් ඉක්මනට සාමකාමීව සභාවේ හැමෝම සතුටින් විසිර ගියෝය කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඔතනින් එහාට ඔබතුමාට ගන්න තීන්දුවක් නැහැ. චීනය කිසිදු විටක වෙනත් රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන්නේ නැති බව චීන විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ලූ කංග මහතා පවසනවා. අසල්වැසි මිත්‍ර රටක් ලෙස චීනය ශ්‍රී ලංකාව සමග ඉතා සමීපව කටයුතු කරනවා. එහෙත් අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම චීනයේ ප්‍රතිපත්තියයි. ශ්‍රී ලංකා රාජ්‍යත් දේශපාලන පක්ෂත් ජනතාවත් වත්මන් තත්ත්වය සමනය කර ගැනීමට අදාළ නිසි පියවර ගන්නා බව චීනය සෑම විටම විශ්වාස කරන බවයි ලූ කංග මහතා ප්‍රකාශ කරන්නේ. ගැටලුවක් පැන නැගී ඇත්නම් සාකච්ඡාවෙන් සහ එකමුතුකමින් එය විසඳාගෙන රටේ ස්ථාවරභාවය රැක ගැනීමට ශ්‍රී ලංකාවට හැකි බව චීනය තරයේ විශ්වාස කරන බව චීන විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටිනවා. එමෙන්ම රංජන් රාමනායක මහතා සිදුකර ඇති පදනම් විරහිත චෝදනාව පිළිබඳවද මෙහිදී ලූ කංග මහතා අදහස් දැක්වුවා. ඒ මහතා කියා සිටියේ රංජන් රාමනායක මහතාගේ ප්‍රකාශ වගකීමෙන් තොරව සිදු කළ පදනම් විරහිත ප්‍රකාශයක් බවයි. නැවතත් ප්‍රවෘත්ති. මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරමින් ජනාධිපතිතුමාගත් නිවැරදි තීන්දුව සමග සියලු දෙනා එක් විය යුතු බව මහා සංඝරත්නය පවසනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කාට හරි මුක්කුවක් ගහලා තමයි අගමැතිකම් ඇමතිකම් ගත්තේ. හැබැයි හැමදෑම ඒවා ගැළවිලා ගියා. මෙතුමා කරන සේවයක් නැහැනේ. ටයිකෝඩ් දාගෙන බටහිරට ගැතිවෙමින් කටයුතු කරන එක මේ රටට ගැළපෙන්නේ නැහැ. ඉතින් අතන උද්ඝෝෂණ උපවාස කරලා අරලියගහ මන්දිරයට වෙලා අරගෙන ඉමුණාවක් නැහැ. අනිකුත් බටහිර ජාතීන්ට ඕනෑකමට අරලියගහ මන්දිරේ රැඳී හිටියම වැඩක් නැහැ. පහුගිය දවස්වල තානාපතිවරු ගෙනල්ලා අපේ රටට සම්භාදක පනවන්න කිව්වා. මොනවද කරලා තියෙන්නේ? මේ අවුරුදු තුනමට මොනවද කරන්නේ? මිල සූත්‍රයක් ගෙනාවා. මේක තමයි කරපු වැඩේ. අතිගරු ජනාධිපතිතුමන් ගරු අග්‍රාමාත්‍යතුමන් මේ රට කරගෙන යන්න එයාට සහයෝගය දෙන්න. මේ රටේ වටිනාම සම්පත් විදේශකයන්ට විලි ලැජ්ජාවක් නැතුව පසුගිය ආණ්ඩුව විකුණුවා. සමහරව විකුණන්නට පිඹුරුපස් සකස් කරමින් තමයි මේ ආණ්ඩුව ක්‍රියා කළේ.
අපේ රට පිළිබඳව කැක්කුමක් රජයට තිබුණේ නැහැ. ඒ නිසා තමයි ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් දැඩි තීරණයක් ගත්තේ මේ වැටි තිබෙන තත්වයෙන් මේ රට ගොඩනගා හිටපු ජනාධිපතිතුමන් අග්‍රාමාත්‍යතුමන් හැටියට පත් කරගෙන එතුමා විවස්ථානුකූලව කටයුත්ත සිද්ධ කළේ. එක්සත් ජාතික පක්ෂයේ සියලු පාලකයන්ගෙන් ඉල්ලීමක් කරනවා අපේ අහිංසක ජනතාවත් එක්ක සෙල්ලම් කරන්න එපා. මේ වැටිලා තියෙන තත්වයෙන් ගොඩනගන්නට ඔබටත් පුළුවන් නම් ශක්තියක් වෙන්න. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස පත්කිරුණු හේමසිරි ප්‍රනාන්දු මහතා සිය ධුරේ රාජකාරී ආරම්භ කළා. ආරක්ෂක අමාත්‍යංශයේදී හේමසිරි ප්‍රනාන්දු මහතා නව ධුරේ කටයුතු ආරම්භ කළේ ආගමික වතාවත් මැදියේ. ආරක්ෂක මණ්ඩලික ප්‍රධානීමෙන්ම ත්‍රිවිධ හමුදාපති වරුන්ද පොලිස්පති ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක් වුණා. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ධූරය දැරූ හේමසිරි ප්‍රනාන්දු මහතා ගුවන්තොටුපළ සහ ගුවන් සේවා ආයතනයේද සභාපති ධූරය දැරුවා. කීර්තිමත් පරිපාලන නිලධාරියෙකු වන හේමසිරි ප්‍රනාන්දු මහතා කලක් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති ලෙසද කටයුතු කළා. මහජන බැංකු සමූහයේ සභාපති ධූරය ඇතුළු ධූර රැසක කටයුතු කළ ඒ මහතා අත්දැකීම් බහුල නිලධාරියෙකු ද වනවා. පොලිස් පැටලීම් කිහිපයක තොරතුරු දැන්. මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිරිමි පුද්ගලයන් තුන්දෙනෙකු සහ කාන්තාවක මෙසේ අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. ඌරුපොක්ක අකුරස්සවත්ත ප්‍රදේශයේදී අදාළ ඝාතනය සිදුනේ පසුගිය 22 දායි. පස්කොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයෙකු වන සුමුතු චමින්ද දයාරත්න යන අයට ගල්කඩස් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර තිබුණා. මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වුවේ මාතර කොට්ටාස අපරාධ විමර්ශනාංශයයි. එහිදී අත්අඩංගුවටගත් සැකකරුවන් වලස්මුල්ල සහ බලංගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්. අත්අඩංගුවටගත් සැකකාරිය මියගිය පුද්ගලයාගේ පිරිඳයි. සැකකරුවන් මොරවක මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි. විශේෂ කාර්ය බලකායේ පිරිසක් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අද අලුයමයි මෙය සිදුවැත්තේ. උඩවලව රක්ෂිතයේ මුවන්මරා මස්කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරුවන් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී එක් සැකකරුවෙකු තුවාල ලබා රෝහල්ගත කර සිටිනවා. අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සූර්යවැව ප්‍රදේශයේ නිවසක තිබියදී ඒවා සොයාගෙනුනේ. හම්බන්තොට පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. මද්‍රව්‍ය වැටලීමක් සඳහා ගිය පොලිස් නිලධාරීන් පිරිසකට මත්කුඩු ජාවාරම්කරුවන් පහර දුන් බව කියන පුවතක් ගලවිල ප්‍රදේශයෙන් වාර්තා වුණා. එහිදී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. තලකිරියාගම කිරලගොල්ල ප්‍රදේශයේ නිවසක මත්කුඩු අලෙවිකරන බවට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය එම නිවස ඊයේ රාත්‍රියේ වටලා තිබෙනවා. එහිදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී අදාළ සැකකරු සහ තවත් පිරිසක් පොලිස් නිලධාරීන්ට පොලු මුගුරුවලින් පහරදී පලා ගොස් ඇති බව පොලිසිය පවසනවා. සැකකරුවන් දෙදෙනෙකු සහ මත්කුඩු පැකට් කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැත් වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතා සිදු කළ ප්‍රකාශයෙන් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරනවා. මෙරට උත්තරීතර අධිකරණය පාර්ලිමේන්තුව බවට රණවක මහතා මෙහිදී ප්‍රකාශ කළ බවයි නීතිඥ සංගමය සඳහන් කරන්නේ. ජනතාව නොමග යවන මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ හැල්ලුවට ලක් කරන එම ප්‍රකාශය දැඩි ලෙස හෙලා දකින බව නීතිඥ සංගමය පවසනවා. නීති ආධිපත්‍ය ආරක්ෂා කිරීම සඳහා අධිකරණී ස්වාධිපත්‍ය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය බැඳී සිටිනවා. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මෙතෙක් පියවරක් නොගැනීම ගැටලු සහගත බව නීතිඥ සංගමය පෙන්වා දෙනවා. ව්‍යවස්ථාවට පටහැනිව ජනාධිපතිතුමා හෝ යම් පුද්ගලයෙකු කටයුතු කර ඇත්නම් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යාමේ අවස්ථාව ජනාධිපතිවරයා අහිමි කර නැති බවද නීතිඥ සංගමය සඳහන් කරනවා. කණිතෙල් සංස්ථා පරිශ්‍රයේ ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයටපත් සේවකයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරුණා. හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කණිජ තෙල් සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීමත් සමග නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා. එහිදී ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 3 දෙනෙකු බරපතල තුවාල ලැබුවා. ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී උඩුනුවර ගෙලියෝය ප්‍රදේශයේ පදිංචිව සිටි රංගන රාජපක්ෂ ජීවිතක්ෂයට පත් වුණා.
දේහය පිළිබඳ අවසන් කටයුතු ගෙලියොය කොස්හින්න පොදු සුසාන භූමියේදී අද සිදු කෙරුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ශෝක පණිවිඩය අවමංගල්‍ය සභාව වෙත ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතායි. අවමංගල්‍ය උත්සවයට විශාල පිරිසක් සහභාගි වුණා. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ක්‍රියාදාමයක් දේශපාලන අර්බුදයක් සේ හුවා දක්වමින් විදෙස් මැදිහත්වීමක් සඳහා මඟ පෑදීමට රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ දරන බව ජිනීවාහි ජගත් සංවිධාන කාර්යාලයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමරා කූගනායක මහත්මිය පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව ප්‍රකාශ කළේ. I consider it to be a blatant interference in this political, in a domestic political process. දේශපාලන අර්බුදයක මුවාවෙන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුත්තකට සිදුකරන්න යන විදෙස් මැදිහත්වීමක් ගැන මම අවධානය යොමු කරන්න කැමතියි. මම මේ දකින්නේ රටේ දේශීය දේශපාලනික ක්‍රියාවලියට එරෙහි අනර්ථකාරී මැදිහත්වීමක් ලෙසයි. නිදහස් හා ස්වෛරී රාජ්‍යයකට කිසිසේත් පිළිගත නොහැකි ක්‍රියාවක් ලෙසද එය සැලකිය හැකියි. හිටපු අගමැතිවරයා තෝරාගත් බටහිර තානාපතිවරුන් පිරිසක් සමග අරලීගහ මන්දිරයේදී විශේෂ රැස්වීමක් පැවැත්වීම කිසිසේත්ම පිළිගත නොහැකි. ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති දුරෙන් පහකර දිනකට පසු විදෙස් ස්ථානාපතිවරුන් නිල වශයෙන් ඔහු හමුවීමට තීරණයක් ගැනීම පුදුම සහගතයි. රැස්වීම පැවැත්වුණේ අගමැතිවරයාට තවදුරටත් අයත් නොවන කාර්යාලයකදී. රටේ තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් ස්ථානාපතිවරුන්ට ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා හමුවන්න තිබුණා. ජාත්‍යන්තර ප්‍රජාව නොමග යැවීම පිණිස අග්‍රාමාත්‍යවරයා ඉවත් කරන්නට බැහැ දහනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ කියන මිත්‍යා කතාව ජාත්‍යන්තර අතපෙවීම සඳහා කරන ලද ඉතාමත්ම නීති විරෝධී ජනතා නොමග යවන කටයුත්තක් බව මා සඳහන් කළ යුතුයි. මේ වැඩපිළිවෙල හුදෙක් රටේ අස්ථාවරභාවයක් ඇති කරන්නටත් ජාත්‍යන්තරය මෙහාට ගෙන්න ගැනීම සඳහා උපක්‍රමයක් හැටියට පාවිච්චි කරන අසාර්ථක වැරදි සාවද්‍ය තර්කයක් බව කිව යුතුයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථාදායක හා විධායකය පැහැදිලි ලෙස වෙන් වෙලා තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයෙක් පත්කිරීම සහ අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම විධායකය සතු කාර්යයක් ව්‍යවස්ථාදායකය සතු කාර්යයක් නොවේ. ව්‍යවස්ථාදායකයට පුළුවන් පාර්ලිමේන්තුව ඇතුලේ කටයුතු කරනකොට අවශ්‍ය විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා තමන්ගේ ජනමතය තහවුරු කරගන්න. යමෙක් එසේ නොවේ කියලා කියනවා නම් ඔහු මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරන කෙනෙක් නොවේ. විජාතකයන් ඉදිරියේ දනින් නොවැටි ජාතිකත්වයේ දජනන්වන රචයක් නිර්මාණය කළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවර්ෂ ස්වාමීන් වහන්සේ පවසනවා. යුතුකම සංවාද කවය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. තරණිජයන් කීප දෙනෙකුද මෙහිදී අදහස් පළ කළා. කතානායකතුමා පත්කරේ ජාත්‍යන්තරය විසින්ද? අග්‍රාමාත්‍යතුමා පත්කරේ ජාත්‍යන්තරය විසින්ද? ඇයි රටේ ජනතාවට කරුණු කියන්නේ නැත්තේ? කෝ රටේ ජනතාව නැගිටින්නේ නැත්තේ? ඇයි එහෙම අසාධාරණයක් වෙලා නම්? මේ ජාත්‍යන්තරය විසින් දීපු න්‍යායපත්‍රය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා තමයි යුරෝප කොමිසම, ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය, ශ්‍රී ලංකාව නැමැති ගෙදර ප්‍රශ්නයකට අල්ලපු ගෙදර මිනිස්සු අඬ ගහන විසඳලා දෙන්න කිය. අර අපි කියනෝනේ මේ ගෙදර ගිනි පිටත දෙන්න එපා, පිටත ගිනි ගෙට ගන්න එපා කියලා. සුද්දන් ඉදිරියේ දණින් වැටෙන්නේ නැති, සුද්දන් ඉදිරියේ යාඥා කරන්නේ නැති නායකත්වයක් අපි හදන්න ඕනි ඉස්සරහට. අපි දැක්කා රනිල් වික්‍රමසිංහ මහත්මයා තමන්ට පක්ෂපාත හයි කොමිෂනරලා තානාපතිර ගෙන්නලා සම්පූර්ණ විස්තා විරෝධී තාමම අගමැති මාව බේරලා දෙන්නේ කියලා යාඥා කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ කටයුතු කිරීම ගැන අපි පුදුම වෙන්නේ නැහැ. මේ සාමයවරුන්ට රනිල් වික්‍රමසිංහ මහත්මයා ණය ගැතිය වගේම මේ සාමයවරුන්ගේ පිහිටෙන් තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා 2015 අගමැති බවට පත් වුණේ. මේ අලුත් හාන්ලුව බහින්ද රාජපක්ෂගේ සිරිසේනික හාන්ලුව අවසින් චීනයට ඔවුන් ලොකු පක්ෂපාතිත්වයක් ඇතිවෙයි ඔවුන්ගේ න්‍යාය පත්‍රය ඉෂ්ට කරගන්න බැරිුණා. එම නිසා තමයි මෙයාලා දෝගෙන ඇවිල්ලා බල කළා කියන්නේ රනිල් වික්‍රමසිංහ ආල්මට් ප්‍රයෝග කරන්න කර. මේක තමයි ඇත්ත නියම තත්ත්වය. සිංගප්පූරු ගිවිසුම අත්සන් කරනකම් මේ රටේ පාර්ලිමේන්තුව ඕනේ නැහැ. මහ ජනතාවවත් දන්නේ නැහැ. ඒතකොට රට දැනගත්තේ සිංගප්පූරු ගිවිසුමක් අත්සන් කළා කියලා පත්තරේ. එතකන් දන්නේ නැහැ. එතකොට ජාත්‍යන්තරයක් තිබුණේ නැහැ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදයක් මේ රට තුල තිබුණේ නැහැ. එතකොට ওই ජාත්‍යන්තරයේ ওই තානාධිපති කාර්යාල ටික මේ රටේ තිබුණේ නැහැ. රටේ ජනතාවට ඕනි දේ පැත්තකට දාලා රටේ ජනතාව හඬ නගන දේ තුට්ටුවකට මායිම් කරන්නේ නැතුව ජාත්‍යන්තරයට ඕනි දේද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. දැන් බුද්ධිමතුන් උගතුන් වශයෙන් අපිට නැගෙන ප්‍රශ්නේ මේක.
දැයි මන්ත්‍රීවරු 40 ගාණක් ඉන්න පක්ෂක නායකයෙක්ව අගමැති වශයෙන් පත් කරනකොට ප්‍රජාන්ත්‍රවාදයට එකඟති කියන කාරණේ මතු කරන්න බටහිර තානාපති කාර්යාලය ඉදිරිපත් වෙනවා. අපි දෙක්කනේ මන්ත්‍රීවරු 16 දෙනෙක් විතරක් ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 50 දෙනෙකුට අධික සංඛ්‍යාවක විපක්ෂයේ එක කණ්ඩායමක් හිටියට ඒකබද්ධ විපක්ෂයේ හිටියට වාඩි වෙලා ඉද්දැද්දි විපක්ෂ නායක කමවක්වත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයවක්වත් නොදී මන්ත්‍රීවරු 16ක් ඉන්න රටේ එක ජනවර්ගයක් පමණක් නියෝජනය කරන රටේ එක පළාතක් පමණක් නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුට විපක්ෂ නායක කීම දීම එංගලන්තයේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට මොනතරම් එකඟද කියලා අහන්න මේ කවුරුවත් ඉස්සරහට ආවේ නැහැ. මේ ප්‍රජාන්ත්‍රවාදය ගැන කවුරුවත් ප්‍රශ්නය වෙන්නේ නැහැ. කලින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වර්ණනා කරපු තානාපතිවරු අවි අමෝරාගෙන එනවා එතුමා හම්බෙන්න. ඇයි මේකට හේතුව? මොකද දෙමළ ඩයස්පෝරාවේ න්‍යායපත්‍රයේ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය සංක්ෂිප්ත කරගන්න නම් අනිවාර්යෙන්ම ජාතික නායකත්වයකින් මේ කිසිම දෙයක් අහවර කරන්න ලැබෙන්නේ නැහැ. අනේක නිසා තමයි මේ තත්ත්වය මතක් වෙන්නේ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන ගොඩක් අයට අමතකලා තියෙනවා දැන් මේ අවස්ථාවේ ඔහු උත්සාහ කරනවා ජාත්‍යන්තරයේ මතින් ගොඩ එන්න. හැබැයි නීතිඥවරයෙක් විදිහට මම කනගාටු වෙනවා. අදවෙන්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් මේ ප්‍රශ්නේ බේරගන්න ඔවුන් උත්සාහ කරන්නේ නැහැ. ඔවුන් විශ්වාස කරනවා මේක නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් කියලා. දැන් අපිට ඊටාම පැහැදිලි කරුණක් තියෙනවා. හිටපු අග්‍රාමාත්‍යතුමා යටත් විචිතවාදී කොන්ත්‍රාත් කාර්යයක් බව රට කෑලි කෑලි වලට කඩලා සදාචාරය සංස්කෘතිය කලාව ආර්ථිකය විනාශ කරලා අපේකම කියන එක අපෙන් ඈතට විසික් කරලා දාලා රටේ සම්පත් විකුණපු හිටපු අග්‍රාමාත්‍යතුමා කරලා තියෙන්නේ ඒ කොන්ත්‍රාත්තුව කියන එක දැන් අපිට ඉතාම පැහැදිලි. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk